සින්නක්කර ඉඩමක සමහට කොන්දේසි දෙක තුනක් තියෙනවා. අපි ඒවා අරම් බැලුවොත් කාර්ය මේ ඉඩම තියෙන එකම කොන්දේසියයි මාර්ග පරවශතාවය තිබිය යුතුය කියනක. ඒ ඕනම ඉඩමක තියෙන් ඕන ගැන ඉඩමත් තියෙනවනම් කෙනෙකුට පාරත් තියෙන් ඕන එක නීතියක් පොදු නීතියක්. ඒ කොන්දේසිය පමණමයි මේක තියෙන්නේ මාර්ග පරවශතාවය විතරයි ඉල්ලලා තියෙන්නේ. අනිත් සියලු දේ නිදහස් කරලා සම්පූර්ණ සින්නක්කර ඉඩමත් තමයි මේ ගොල්ලන්ට දෙන්නේ. ඒ දුන්නහම මේ ඉඩම තුළින් අර දරුවන්ට සහ භාර්යාවට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නෑ. කලින් සින් මේ ඔප්පුවේ තියෙන්නේ ස්වාමිපුරුෂයා කාටවත් මේක නම් කරන්න නැතුව මිය ගියොත් භාර්යාවට ජීවිත භුක්තිය විතරයි තියෙන්නේ. දරුවන්ගෙන් වැඩිමල් පිරිමි දරුවාට තමයි මේක සම්පූර්ණයෙන් අයිති වෙන්නේ. ඊට පස්සේ අපි ඒක 2022 සංශෝධනයක් කරලා තියෙනවා. දරුවන් සියලු දෙනාටම අයිති වෙනවා. හැබැයි ඒකෙත් ප්‍රමුඛතාවය ඇති වෙන්නේ භුක්තියේ ඉන්න කෙනාට කියලා. ඔය කොන්දේසිය දැම්ම ගමන් දැන් දරුවෝ අම්මලා තාත්තලා අතහැරලා ගිහින් ඉන්නයි, දැන් අම්මා තාත්තා ඉන්න තැනට ඇවිල්ලා ඉවරලා රැක බලා ගන්නවා වගේ ඒ ගෙදරට පදිංචි වෙලා ඉන්නවා අම්මා තාත්තා මැරෙනකන්. මොකද භුක්තියේ හිටියා මට තමයි අයිතිය තියෙන්නේ කියලා කියන්නේ. ඒ වගේ උපක්‍රමශීලීව කටයුතු කරන තැන් තියෙනවා. අපිට අහු වෙලා තියෙනවා. ඉතින් දැන් මේ සින්නක්කර ඔප්පුව දුන්නායින් පස්සේ ඒ කිසි දෙයක් නැහැ. සින්නක්කර නීතිය අනුවමයි ක්‍රියාත්මක වෙන්නේ. මට අයිති ඉඩම මේ උරුමය ඔප්පුව මම දරුවන්ට නම් කරන්න නැතුව මම මිය ගියායින් පස්සේ මගේ භාර්යාවට 50%ක අයිතියක් යනවා. ඉඩමේ සින්නක්කර අයිතියක් දරුවෝ කී දෙනෙක් හිටියත් ඒ දරුවෝ සියලු දෙනාටම ඉතුරු 50%යි අයිතිය යනවා. ඕක තමයි සාමාන්‍ය නීතිය රටේ තියෙන ඒ අනුවමයි මේක ඉදිරියට කටයුතු වෙන්නේ. ඒ හින්දා ඒ පවුල් ආරවුල් ආදී සියලු දේවල් මේ උරුමය ඔප්පු දීමත් එක්කලා ඒකත් විසඳිලා යනවා.